හරි ළමයි. එතකොට අද පාඩම මූලික සටහන් පොත්. මූලික සටහන් පොත් වලට කියන තවත් නමක් තමයි දෛනික පොත් කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා මූලික උපයෝගී පොත් කියලා කියනවා. ඊට අමතරව තවත් විදියකින් ජර්නල් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. තවත් විදියකින් ඒක භාවිතා වෙනවා අඩුයි. ගොඩක්ම පාවිච්චි වෙන නම තමයි මූලික සටහන් පොත්. එහෙම නැත්නම් මූලික පොත් කියලාත් කියනවා. උපයෝගී පොත් කියලාත් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට බලන වැඩි දැන් මේකේ ඕගලන්ට රූප තුනක් තියෙනවා. ගහක් තියෙනවා. අඹ ගෙඩියක් තියෙනවා. ගිරවෙක් ඉන්නවා. රයිට්. එතකොට අද පාඩම ඔගලන්ට මෙන්න මේ සංකේත තුනත් එක්ක තමයි මේ පාඩම ඉවර කරන්නේ. ඔගොල්ලෝ දන්නවා පුතේ මේක පුංචි පාඩමක්. මේකේ පාඩම් කරන්න තියෙන්නේ accounting වලට අදාළ පාඩම් කරන දෙයක් මෙතන තියෙන්නේ. මෙතන ගණන් හැදිල්ලක් කිසිම දෙයක් නැහැ. එහෙනම් ඔගොල්ලෝ දන්නවා අපි ගොඩක්ම පාඩම් කරන දේවල් කතා කරන්නේ මයින්ඩ් මැප් එකක්, chart එකක්, table එකක් කරහා තමයි ඔයගලන්ට මේ දැනුම දෙන්නේ. මොකද ඒක ඉතාමත් ඉක්මනට ඔයගලන්ට මතකේ තියාගන්න ලේසි නිසා. ඒතොර අද මේ පාඩමත් accounting වල theory කොටසක් නිසා අපි යන්නේ chart එකට. එහෙනම් තමන්ගේ පාට පැන්සල්, පැටික්නම්, පැන්සල් මකන තව මොන හරි පාට ಜಾති තියෙනවා නම් ඒව ළඟට ගන්න. රයිට්. මට මේ සඳහා ඔයගලන්ට පැති දෙකක් අවශ්‍ය වෙනවා. ඔගලන්ගේ පොතේ පැති දෙකක් මට අවශ්‍යයි. chart එකක් අඳින්න තමයි තියෙන්නේ. ටිකක් අපි ලොකුවට ඇඳගමු. දැන් ඔයගලන්ට පේනවා පුතේ screen එකේ. හරි මම හිතනවා හැමෝටම screen එක පේනවාද කියලා. screen එක පේන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් චුට්ටක් අයින් වෙලා ආයෙන්න. රයිට්. ඔගලෝ leave වෙලා tag ගාලා ඉන්න. මම add කරගන්නම්, ප්‍රශ්නයක් නැහැ. හරි. රයිට්. දැන් ඔයගලන්ට පේනවා පුතේ මෙතන නිල් පාට කොටු දෙකක් තියෙනවා. ඒතර මේ කොටු දෙක කියලා කියන්නේ ඕගොල්ලන්ගේ පොතේ එක ළඟ තියෙන පැති දෙකක්. කියන්නේ පිටු දෙකක්. එක ළඟ තියෙන පැති දෙකක්. ඒතර මේ මැද්දේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ නැවුම් රේඛාව. ඕගොල්ලන්ගේ පොතේ මැද්දේ. CR පොතක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. පොඩි පොතක් නම් චුට්ටක් පොඩි කරලා තමයි මේ chart එක ඇඳගන්න වෙන්නේ. මොකද මේ පාඩමම එක chart එකකින් සම්පූර්ණ ඉවර කරනවා. ආයේ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. හරි වෙන කිසිම දෙයක් නැහැ. මේ chart එකෙන් සම්පූර්ණ මේ පාඩම cover කරනවා. හරි. දැන් එහෙනම් මෙන්න ඇඳගන්න තියෙනවා. හරි. ඕගොල්ලන්ට පුතේ පොඩි පොතක් නම් තියෙන ඔන්න ටිකක් half sheet දෙකක් විතර අලවලා ඇඳගන්න පුළුවන් වෙන half sheet දෙකක් හරි එහෙම නැත්නම් foolscap කොලයක් හරි කඩා ගන්න. තයිඩමදිවේ මම පොඩි අවබෝධයක් දෙන්නම් මොකක්ද අපි අද දවසේ නිර්මාණය කරන්න කියලා. ඔන්න චිත්‍ර අඳින්න පුළුවන් ළමයින්ට. මේක ලස්සනයි. අද අද පන්තිය කොමස් එක්ක චිත්‍ර පන්තියක් තමයි අද තියෙන්නේ. රයිට්. හරියම මැද්දෙන් හරියටම මැද්දෙන් මෙන්න මේ විදිහට පිටුව වෙන් කරලා ගහක් ඇඳ ගන්න තියෙනවා. මුලින්ම මම පෙන්නගෙන යන්නම්. වෙලාව දෙනවා හැමෝටම අඳින්න. හරි. එතකොට හැමෝ කවුරුත් කම්මැලිකමට මේවා නොකර ඉන්න එපා ළමයි. අර කතාවක් තියෙනවනේ සාමාන්‍ය මිනිස්සෙට පැය පහක් යනවලු ගහක් කපන්න මොට්ට වෙච්ච පොරවකින්. හරිද? මේ හොඳට අහගන්න මේ කෙනෙක්. සාමාන්‍ය මිනිස්සෙට හරිද මොට්ට වෙච්ච පීයකින් පැය පහක් යනවා කියලා කියන්නකෝ ගහක් කපන්න. එතකොට ඒ මිනිස්සයා පැය පහක් තිස්සේ මොට්ට වෙච්ච පී මේ පොරවෙන් ඒ ගහ කපාගෙන යනවා. තව මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා බලනවා මේ පොරව මොට්ට වෙලා තියෙන්නේ. ඒතොර මෙයා කල්පනා කරනවා මේකෙන් ගොඩක් වෙලා යනවා ගහ කපන්න. ඒක නිසා මම පැය දෙකක් අරගෙන මේ මොට්ට වෙච්ච පොරව මුවහත් කරනවා. රයිට්. ඊට පස්සේ එයා ඉතුරු පැය භාගයක් ඇතුළත සම්පූර්ණ ගහ බිම දානවා. දැන් දැක්කද? අර මිනිස්සයා මොට්ට වෙච්ච තලයක් තියෙන පොරවකින් පැය පහක් තිස්සේ එක දිගට දාඩිය හෙලාගෙන පැය පහ තිස්සේ ගහ කපනවා. නමුත් තව මිනිස්සෙක් ඇවිල්ලා එයා කපන එක පොඩ නවත්තලා එයා මේ මොට්ට වෙච්ච පොරව මුවහත් කරනවා. ඒතර පැය දෙකක් තිස්සේ එයා මුවහත් කරනවා. එයා වෙන කිසිම වැඩක් නෑ අරක මුවහත් කරගෙන මුවහත් කරගෙන යනවා. සමහර දකින්න මිනිස්සු බලයි අයියෝ මේ කපන්න නැතුව මේවා කරනවා පිස්සෙක් මූ කියලා කියයි. හැබැයි එයා පැය දෙකමාරෙන් සම්පූර්ණ ගහ කපලා ඉවරයි. එහෙනම් දැන් අපි මේ කරන්නේ පුතේ අර මොට්ට වෙච්ච පොරවක් මුවහත් කරනවා වගේ වැඩක්. මුලදී ටිකක් අර එපා වෙයි නිකන් කම්මැලි හිතේ අයියෝ මේ chart අඳින එක මහා එපා වෙනවනි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේකත් අර ගහ කපන එක වගේම දෙයක් තමයි.
මේක ලස්සනට වැඩේ කරගත්තොත් මේ අඳින වෙලාවේ චුට්ටක් අමාරු වෙයි හරියට ඉඩ බෙදාගෙන ලියන ඒවා ලියන්න පුංචි අකුරු පාට පෑන් වලින් නේ හයිලයිට් කරන ඒවා පැටික් නම් හරි වාතයක් විදියට දකි හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මේක ලස්සනට ඇඳගත්තොත් ඔයාට වැඩි කාලයක් මතකෙ හිටිනවා මේ දේවල් ඈ විභාගෙට අමුතුවෙන් මේ පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ විභාගෙදි මේ චාර්ට්ස් මතක් වෙනවා ඔයාට රූප සටහන් නේ රූප සටහන් මාධ්‍ය ඉතාමත් හොඳයි ඒක නිසා කම්මැලි වෙන්නේ නැතුව හැමෝම මේ චාර්ට්ස් අඳින්න ඕනේ හරි right මේ ගහේ පුතේ අඹ ගෙඩි 6ක් තියෙනවා මේ චාර්ට් එකේ අඹ ගෙඩි 6ක් තියෙනවා right දැන් මගේ ක්ලාස් වෙන දරුවෝ මෙතන ඉන්නවනම් ඒගොල්ලෝ බලයි ඒගොල්ලන්ට මම වෙනම චාර්ට් එකක් තමයි කරේ නමුත් මේක තමයි අලුත් චාර්ට් එකක් මොකද ටිකක් අපි ඩෙවලොප් කරගෙන යනවා ඉස්සරහට මේ එතකොට අඹ ගහ අඹ ගහේ ඔයගොල්ලෝ දැක්ක අඹ ගෙඩි තියෙනවා 6ක් right එතකොට මේ මේවා නිර්මාණය කරගන්න ඕන ඕන හරි ඊට පස්සේ මේ අඹ ගෙඩි 6ට ගිරව් 6 දෙනෙක් එනවා ඔයගොල්ලෝ පේනවා right අද අමුතු වැඩක් තියෙනවා ටිකක් වෙනස් වෙලා ටික වැඩිපුර ඔයගොල්ලන් අඳින්න වෙයි හරි චිත්‍ර අඳින්න දන්නේ නැති දරුවෙක් වුණත් කමන්නේ පොඩි කාලේ එක වසර දෙක වසර ගස් ඇඳන්නේ පුතේ පුළුවන් විදියට අඳින්න right මුලින්ම බලා ගන්න වැඩි ඈ මුලින්ම පාඩ කරන්න මුකුත් කරන්න කලින් බලා ගන්න මම සම්පූර්ණ chart එක ඉවර වෙනකම්ම පෙන්නනවා ඊට පස්සේ තමයි මම වෙලාව දෙන්නේ එතකොට ඔයා අයිඩියා එකක් ගන්න මම මගේ කොළ දෙකේ ඉඩ කොහොමද මම තියාගන්නේ කියලා හරි දැන් මම යනවා chart එක අඳින විදිය පෙන්නන්න දැන් ඕගොල්ලන්ට පේනවා ගහ right දැන් ඔන්න හොඳට බලා ගන්න මේ දේ මෙන්න මේ දේවල් ටික තමයි ඕගොල්ලෝ අද දවස ක්ලාස් එක ඉවර වෙනකොට මෙන්න මේ දේවල් කරලා තියෙන්න ඕනේ මැද්දෙන් මෙන්න මෙහෙම එකක් ලියවෙනවා මෙන්න මෙහෙම කරුණු ටිකක් ලියවෙනවා මම ගෲප් එකකටත් දානවා ඕගොල්ලන්ට හරි ගෲප් එකකට දානවා මේ chart එක මේකෙන් බලන්න අපහසු කට්ටිය ඉන්නවනම් ගෲප් එකකට මම දානවා මේකේ පොඩ්ඩක් සමහර ඒවා එහෙම වෙලා තියෙන්න පුළුවන් right මෙන්න මේක තමයි chart එක තොර බැලු බැලමට මේකේ මහා විශාලයි වගේ පේන්න පුළුවන් නෑ මේකේ මේ අකුරු ලොකු නිසා තමයි මේක උගලන්ට දැනෙන්නේ right දැන් මම උගලන්ට පුතේ මේ chart එක දානවා group එකට group එකෙන් බලලා ලස්සනට මේ චිත්‍රය නිර්මාණය කරගන්න ඕනේ එක ළඟ පැති දෙකක් අරගෙන ලස්සනට මේ chart එක නිර්මාණය කරගන්න ඕගොල්ලන්ගේ ඇඳපු charts එක මට අවසානේ එවන්න මම එක එකක් නෑර බලනවා හරි එතකොට ඕගොල්ලෝ මේක ඇඳලා එවන්න මට මගේ නම්බර් එක ඔයගොල්ලෝ ගාව තියෙනවනේ group වල ඉන්නවනේ හැමෝම මේ chart එක ඇඳලා එවන්න මම දැන් group ගා ගන්න මේ right එතකොට දැන් මම මේ image එක දාගත්තේ ඔයගොල්ලන්ට වඩාත් ලේසියෙන් මේක බලන්න right දැන් මම මේ අඹ ගහේ තියෙන විස්තර ටික එකින් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා පස්සේ මේවා gederdi පාඩම් කරගන්න right ඔන්න පළවෙනි එක ඉතින් මං කිව්වා පුතේ දැන් අඳින කට්ටිය ඉන්නවා නම් කලබල මේ කරන්න එපා ඔහොම වැඩේ නවත්තන්න හරි මොකද ඔයගලන්ට අනිද්ද වෙනකම් මම කාලේ දුන්නා තමන් ලස්සන්ට වැඩිපුර මහන්සිලා අඳින කට්ටිය බලලා මට හැමෝගෙම ෆොටෝ එකක් ගහලා මට මේ වැඩේ එවන්න දැන්ට නවත්තන්න මොකද මේක කියලා දෙන්න හදන්නේ ආයෙ වාට කියලා දෙන්නේ නෑ මේක ඒක නිසා ඔන්න දැන් හොඳට මේ මේක ඉස මේ SS එකක් හරි ගහ ගන්න පුළුවන් මේක වීඩියෝ එක බලන ළමයින්ට එහෙම නැතුව ගෲප් වල අපේ රිවිෂන් එකට සම්බන්ධන දරුවන්ට ගෲප් වලට දාලා තින්නේ මේ ඉමේජ් එක right අන්න පළවෙනි එක මුලින්ම යන්නේ මෙන්න මේ මැද කොටුව වෙතට ගහ මැද්දෙම දින පුතේ කොටුව මූලික සටහන් පොත් කියලා මූලික සටහන් පොත් කියලා right මේ තියෙන්නේ බලන්න එකේ කියලා තියෙන එක ගනුදෙනු ලෙජර් ගිනුම් වලට පෙර අනුපිළිවෙලින් පොදුවේ පිළිගත් ක්‍රමයකට සටහන් කරන මුල්ම පොත මෙනමින් හඳුනයි පුතේ මූලික කියලා කියන්නේ මුලින්ම කරන නිසා එහෙනම් ගනුදෙනුවක් පුතේ මුලින්ම සටහන් කරන පොත ගනුදෙනුවක් මුලින්ම සටහන් කරන පොත මූලික සටහන් පොත කියලා අපි හඳුන්වනවා මේකට සමාන වචන ඕනේ කට්ටිය පැන්සලකින් පැත්තකින් දාගන්න උපයෝගී පොත් කියනවා දෛනික පොත් කියනවා ජර්නල් කියලාත් සමහරු කියනවා උපයෝගී පොත් කියනවා දෛනික පොත් කියනවා ජර්නල් කියලාත් කියනවා එතකොට ගනුදෙනුවක් ලෙජර් ගිනුම් වල පිටපත් කරන්න කලින් පොදුවේ පිළිගත් ක්‍රමයකට අනුපිළිවෙලින් කියන්නේ දින දින අනුපිළිවෙලින් පිළිවෙලට දාන විදිය
එහෙම සටහන් කරනවා නම් අපි කියනවා මූලික සටහන් පොත් කියලා. අපි ඉගෙන ගන්නවා පුතේ මූලික සටහන් පොත් 6ක්. ඒ 6 තමයි මෙන්න මේ අඹ ගෙඩි 6. පළවෙනි අඹ ගෙඩිය මුදල් පොත. මොකද්ද? මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කරයි. දෙවෙනි අඹ ගෙඩිය සුළු සුළු මුදල් වියදම් ගනුදෙනු සටහන් කරයි. සුළු සුළු වියදම් පොඩියට යන වියදම් පෑනක් ගත්තා මකණයක් ගත්තා. බැංකු ගිණුම ජංගම ගිණුම සම්බන්ධ ගනුදෙනු සටහන් කරයි. මොකද්ද මේ ජංගම ගිණුම කියන්නේ? චෙක්පත් ආශ්‍රිතව ගනුදෙනු කරන්න පුළුවන් ගිණුමක් කියලා දැනට මතක තියාගන්න. ගැනුම් ජර්නලය වෙළඳ භාණ්ඩ ණයට ගැනීම සටහන් කරයි. වෙළඳ භාණ්ඩ කියන එක මම උගලන්ට කලිනුත් පැහැදිලි කරා. පුතේ වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකුණන්න ගත්ත ඒවා. නැවත විකුණන්න ගත්ත ඒවා තමයි වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ. විකුණුම් ජර්නලය කියන්නේ පුතේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. නැවත විකුණන්න ගත්ත ඒවා ණයට විකුණනවා. පොදු ජර්නලය කියන්නේ අර පහටම දාන්න බැරි වෙච්ච මොකක් කර දෙනවා නම් පුතේ ඒක දාන්න මෙන්න මේකට. එහෙනම් අඹ ගෙඩි 6යි. මේ අඹ ගෙඩි 6ට වෙන් වෙන් වෙච්ච ගිරව් 6 දෙනෙක් හිටියා. ගිරව් 6 දෙනෙක් හිටියා. පළවෙනි අඹේට එන පළවෙනි ගිරවා. එයාගේ නම තමයි ලදුපතයි ගෙවීම් වවුචරයයි. පුතේ මේ ගිරවා කියලා කියන්නේ මූලාශ්‍ර ලේඛනයට. අඹ ගෙඩිය කියන්නේ මූලික සටහන් පොත. ගිරවා කියන්නේ මූලාශ්‍ර ලේඛනය. ඔන්න පැත්තකින් ලියාගත්තත් කවන්නේ ගිරවා සමානයි මූලාශ්‍ර ලේඛනය. අඹේ සමානයි තාඹ ගෙඩිය සමානයි මූලික සටහන් පොත. එතකොට ඔන්න පළවෙනි මූලික සටහන් පොතට අයිති ගිරවා ලදුපතයි ගෙවීම් වවුචරයයි. සුළු මුදල් පොතේ සුළු ගෙවීම් වවුචරනේ සුළු මුදල් කියලා දාගන්න. සුළු මුදල් ගෙවීම් වවුචරය සුළු මුදල් ගෙවීම් වවුචරය. ඊට පස්සේ මෙන්න මේ රතු පාටින් දාලා තියෙන බැංකු ගිණුමේ ගිරවා. එයා ටිකක් දඟ ගිරවෙක්. එයාගේ ගොඩක් තියෙනවා ಜಾති. ගෙවීම් වවුචර, තැම්පතු කුවිතාංශි, බැංකු ප්‍රකාශන. මේ ප්‍රකාශන මේ පොඩ හදාගන්න. අගරු නිවේදන. අගරු නිවේදන මේවා අපි කතා කරනවා 11 වසරදී නැවත. 11 වසරද ඔයගලට තියෙනවා සැපබර කියලා එකක්. sannivedane ප්‍රවාහණය බැංකු රක්ෂණය කියලා සැපබර කියලා වචනයක් තියෙනවා. ඒකෙන් බැංකු කියන පාඩමේදී අපි කතා කරනවා මේ. ගැනුම් ජර්නලේ ගැනුම් ඉන්වොයිසිය, විකුණුම් ජර්නලේ විකුණුම් ඉන්වොයිසිය, පොදු ජර්නලේ ජර්නල් වවුචරය. පහලින් තියෙන පුතේ මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂිය. ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂිය. ඒතර ඒ තමයි ගිරවා. ගිරවා කියන්නේ මූලාශ්‍ර ලේඛනය. සර මූලාශ්‍ර ලේඛනයක අඩංගු කරුණු තියෙනවා පුතේ. ව්‍යාපාරේ නම, ලිපිණය, දිනය, විස්තරය, වටිනාකම, බලධාරියාගේ අක්ෂර. දැන් පුතේ මූලාශ්‍ර ලේඛනයට කියන ලේසිම උදාහරණයක් මම කියන්නද? මූලාශ්‍රයකට තියෙන ලේසිම උදාහරණයක් ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂිනේ. පුතේ ඔයා බස් එකේ යනකොට දැන් මේ කොරෝනා නැති සැන්දෑවක ඔයා යාළුව කට්ටියත් එක්ක පන්ති යනවා බස් එකේ යනකොට බස් එකේ කොන්දොස්තර මහත්තයා ඇවිල්ලා ඔයාලට ටිකට් එකක් දෙනවා. පුතේ ටිකට් එක කියන්නේ එක්තරා විදියකින් මූලාශ්‍ර ලේඛනයක්. අඩුවක් තියෙනවා. මොකද්ද? බලධාරියාගේ අත්සන විතරයි නැත්තේ. සාමාන්‍යයෙන් ඔයා හාඩ්වෙයාර් එකට ගිහලා වඩුවක් ගත්තොත් ඔයාලට දෙනවා රිසිට් එකක්. නේ? කොහේ හරි බුක් ෂොප් එකකට ගිහලා පොතක් ගත්තොත් ඔයාලට දෙනවා රිසිට් එකක්. අන්න ඒව තමයි පුතේ මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. මේ මම මේ සරල උදාහරණයක් කිව්වේ. සරල උදාහරණ මූලාශ්‍ර ලේඛනවල සරල උදාහරණ තමයි ඒව. ඊළඟ පුතේ මූලික පොත්වල ප්‍රයෝජන තියෙනවා. මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන තියෙනවා. බාන් මේක සමාන තැනුත් තියෙනවා. ඒක පාඩම් කරගන්න ලේසි. මූලික පොත්වල ප්‍රයෝජන මුලින් බලමු. ගනුදෙනු වර්ග කළ හැක. ගිනුම්ගත කිරීම පහසුය. වැරදියා වංචා වළක්වා ගත හැක. මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන ලිඛිත සාක්ෂියක් වීම. මම මේ ලයිට් එක ගොඩක් වහන්න ඉස්සෙල්ලා තමයි. ලිඛිත සාක්ෂියක් වීම. අතිරේක විස්තර ලබා ගත හැක. මූලික පොත්වල සටහන් කිරීමේ පහසුව. වගකීම නිශ්චිතව පැවරිය හැක. දැන් එතකොට මේ දේවල් පාඩම් කරන්න. ඔයාලට මම තව පුංචි දෙයක් කියන්නම්. ගොඩාක් පන්තිවල, ගොඩාක් ඉස්කෝල්වල මේවා කියන අඩුයි. මේ මූලාශ්‍ර ලේඛනවල තව සමාන වචනයක් තියෙනවා. මොකද පහුගිය අවුරුදු වල එක තැනක හෝ තැන් දෙකක මට මතකයි අහලා තිබ්බ ප්‍රබව ලිපි කියලා. පුතේ මූලාශ්‍ර ලේඛනවලට කියන තවත් සමාන වචනයක් තමයි ප්‍රබව ලිපි කියලා. කියන්නේ පැන්සලක් අරගෙන ලියා ගන්න.
පැන්සලක් අරගෙන සමාන වචනයක් දාගන්න ඔය ඉඩ තියෙන තැනකින් වෙනම පිටුවක උඩකින් හරි කමන්න යටකින් හරි කමන්න රූල් නැති තැන් තියෙන්නේ අර උඩ වටේට කෙලවරවල රූල් නැති තැන් ඒවෙන් ලියා ගන්න මූලාශ්‍ර ලේඛන සමානයි ප්‍රභව ලිපි බයන්න අර මහ ප්‍රාණ බයන්න මූලාශ්‍ර ලේඛන සමානයි ප්‍රභව ලිපි මූලික සටහන් පොත් සමානයි දෛනික පොත් ජර්නල් උපයෝගී පොත් කියන දේවල් නේ ඒවා අමතර කරුණු අනිවාර්යයෙන්ම ලියා ගන්න රයිට් එනම් ඔන්න මේක තමයි ඔයාලගේ 7 වෙනි පාඩමේ අවසානේ. ඔන්න පුතේ 7 වෙනි පාඩම ඉවරයි. 7 වෙනි පාඩම ඉවරයි. Right.